අයිවන් හැමෝටම ඉතින් කියපු විදිහටම ඔන්න මම මගේ ඩ්‍රෝන් සම්බන්ධ දෙවෙනි වීඩියෝ එකත් අරගෙන ආවා ඔයාලට. ඉතින් මම මේ වීඩියෝ සමූහයෙන් කතා කරන්නේ ඉල්ලම් කන්නේ නැතුව හරියටම දැනගෙන ඩ්‍රෝන් පදින විදිය. කලින් වීඩියෝ එකේ අපි කතා කරා ඩ්‍රෝන් එකක් පදින්න අවසර ගන්න විදිය ගැන. එතකොට මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඩ්‍රෝන් එකක් පියාසර කරන්නේ කොහොමද කියන එක ගැනයි, ලංකාවේ බහුල වශයෙන් පාවිච්චි කරන ඩ්‍රෝන් වර්ග ගැනයි. කොහොමද ඩ්‍රෝන් එකක් පියාසර කරන්නේ? මේ රූපෙ දිහා බලන්න. මේ තියෙන්නේ ඩ්‍රෝන් එක ප්‍රොපෙලර් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් තටුවක්. ඉතින් මේ ඩ්‍රෝන් උඩ යන්නේ මේ තටුව කැරකෙන ආකාරය, තටුවේ හැඩය සහ ඒ අවට තියෙන වාතාංශ වල බලපෑමෙන්. මේ තටුවේ ඉහළ කොටස රවුම් හැඩයක් ගන්න අතර යටපැත්ත ෆ්ලැට් ෂේප් එකකට තමයි තියෙන්නේ. මේ හැඩය ගුවන් යානාවල දකින්න තියෙනවා. මේකට කියන්නේ ඒරෝෆොයිල් හැඩය කියලා. ඉතින් මේක භ්‍රමණය වීමත් එක්කම වාතාංශු මේ හරහා ගමන් කරනවා. ඒවා තටුවේ ඉහළින් සහ පහළින් ගමන් කරලා එකම වේලාවකදී තටුවේ අනිත් පැත්තට යනවා. එහෙම යනකොට තටුවට ඉහළින් තියෙන වාතාංශු වේගෙන් ගමන් කරන අතරම තටුවට පහළින් තියෙන වාතාංශු ගමන් කරන්නේ හෙමින්. මේ නිසා යට සිට ඉහළට පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනයෙන් තමයි ඩ්‍රෝන් එක උඩ යන්නේ. ඉතින් මේ විදිහට ඩ්‍රෝන් එක බැලන්ස් එකේ ඉහළ නගින නම් මේ ප්‍රොපෙලර්ස් හතරෙම තියෙන මෝටර් වලින් එක සමාන බලයක් ලබා දෙන්න අවශ්‍යයි. ඊළඟට අපි බලමු මේ ඩ්‍රෝන් එක එහා මෙහා ගමන් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මෝටර් හතරම එක සමාන බලයකින් කැරකුණොත් තමයි මේ ඩ්‍රෝන් එක ගුවන්නේ එක තැන නතර වෙලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ හව කරනවා කියලා. ඉතින් අපි හිතමු මේ ඩ්‍රෝන් එක ඉදිරි පැත්ත මේ ඊතලෙන් පෙන්නනවා කියලා. දැන් ඩ්‍රෝන් එක ඒ පැත්තට ගමන් කරවන්න ඕනේ. ඒකට අපි කරන්නේ මේ පීට් ප්‍රස් තියෙන මෝටර්ස් වල බලය වැඩි කරන එක. එහෙම වුණාම මේ ඩ්‍රෝන් එක ඉස්සරහට ගමන් කරනවා. මේ ආකාරයෙන් තමයි වමට දකුණට පසුපසට එමත් ඩ්‍රෝන් එක ගමන් කරන්නේ. ප්‍රධාන වශයෙන් ලංකාවේ භාවිතා කරන කමර්ෂියල් ඩ්‍රෝන්ස් වර්ග තුනක් තියෙනවා. පැන්තම් 4 ප්‍රෝ ප්ලස් තමයි ලංකාවේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ ටෙක්නිකල් ඩේටා. මේක වර්තමාන මිල රුපියල් ලක්ෂ 4ක් වගේ වෙනවා. මැවික් 2 කියන්නේ ලංකාවේ බහුලවම භාවිත වෙන ඩ්‍රෝන් වර්ගයක්. පැන්තම් එකට අමතරව thermal camera, screen recording system, siren, speakers එහෙමත් මේකේ තියෙනවා. මේක වර්තමාන වෙනකොට රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වෙනවා. Mavic 300 තමයි දැනට ලංකාවේ භාවිත වෙන ලොකුම commercial drone එක. මේකේ technical data තමයි මේ screen එකේ තියෙන්නේ. මේ drone එක විතරක් ලක්ෂ 20ක් පමණ වෙනවා. එතකොට මේකට යටින් මේ එල්ලපු කැමරකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් ලක්ෂ 44ක් වගේ වෙනවා මේ ඩ්‍රෝන් එක. මේවට අමතරව අග්‍රාස් කියලා කමර්ෂියල් ඩ්‍රෝන් වර්ගයක් මේ වනවිට ලංකාවේ වෙනදපොළ ආක්‍රමණය කරලා තියෙනවා. මේ වගේ තියෙන විශේෂත්වය තමයි මේවා ඩිසයින් කරලා තියෙන්නේ වගා කටයුතු වලට. ඒ කියන්නේ ගුවන් මගින් කෘමිනාශක බෙහෙත් එහෙමත් වගාවන්ට ගහන්න. මේවට අමතරව තව ටොයි ඩ්‍රෝන්ස් විශාල ප්‍රමාණයකුත් ලංකාවේ වෙනදපොළ ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් අද දවසේ මම කතා කරේ ඩ්‍රෝන් එකක් ගුවන්ගත වෙන ආකාරය සහ ඩ්‍රෝන් එකේ චලනයන් සිදුවන ආකාරය. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ මේ මැෂින් අපි හරියට දැනගෙන වදින්න ඕනේ. එහෙම නැතුව හිතුමනාපයට ඩ්‍රෝන් පදින්න ගිහින් මේවා ගුවන් යානයක හෝ වෙනත් දේපලක වැදුණොත් සමහර වෙලාවට අපිට ජීවිත කාලෙම ගෙවලා ඉවර කරන්න බැරි තරම් ලොකු හානියක් වෙන්න පුළුවන්. මේ දැනුවත් කිරීමත් සමගම ඉතින් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා ඩ්‍රෝන් රිමෝට් කන්ට්‍රෝල් එක සහ ඩ්‍රෝන් රිමෝට් කන්ට්‍රෝල් එක ඔපරේට් කරන ආකාරය සම්බන්ධයෙන්. අවසාන වශයෙන් ඔයාලා මේ වීඩියෝ වලින් යම් දෙයක් ඉගෙන ගන්නවා නම්, මේක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරනත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට මම සමු ගන්නම්. වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.